එලෙස ස්වාගෙනනු ඉන්දුනීසියානු ගුවන් යානයේ හඬ දත්ත පටිගත කිරීමේ උපකරණ තුලත් එක් කළු පෙට්ටියක් මේ වන විට ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා. ඉන්දුනීසියානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව සඳහන් කළේ යානයේ අනෙක් කළු පෙට්ටිය ගොඩ ගැනීම සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි. ඒ සඳහා යොදාගෙන ඉන්න උපකරණයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් නව උපකරණයක් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානයේ සුන්බුන් සිරුරු කොටස් මෙන්ම මගින්ගේ ඇඳුම් ආදී ද්‍රව්‍ය රසක් මේ වන විට සොයාගෙන ඇති අතර සෝදිසි මෙහෙයුමට නෞකා 50කට වැඩි සංඛ්‍යාවක් සහ ගුවන් යානා 13ක් එක්ව සිටින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. පසුගිය සෙනසුරාදා ජාකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළෙන් නික්මුණු ශ්‍රී විජය ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය ඉන් විනාඩි 4කට පසු රේඩාර් තීරයෙන් අතුරුදන් වුණා. යානය එක්වරම වේගයෙන් මුහුදට පතිත වී පිපුරුණු බවයි ඒ මොහොතේ මුහුදවට සිටි ධීවර යාත්‍රාවල සිටි ධීවරයන් ප්‍රකාශ කර ඇත්තේ. අනතුරට හේතුව සුවබැලීමේ විමර්ශන සඳහා වසරක් පමණ ගත වුණු ඇතැයි විශ්වාස කෙරෙන බවද ඉන්දුනීසියානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව සඳහන් කර තිබෙනවා. අනතුරට ලක් වූ බොයින් 737 මැක්ස් වර්ගයේ මෙම ගුවන් යානා මාදිලිය 2019 වසරේ මාර්තු මාසයේ බිම්ගත කිරීමේ මාරාන්තික අනතුරු දෙකකින් පසුයි. එසේ නමුත් එම යානා මාදිලියට යලි පියාසර කිරීම සඳහා පසුගිය දෙසැම්බරේදී ඇමරිකානු ගුවන් ආරක්ෂණ නියාමන අනුමැතිය හිමි වුණා. මේ අතර ඇමරිකාවෙන් වාර්තා වන දෛනික COVID-19 මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ දිනක් තුල ලොව ඕනෑම රටකින් වාර්තා වූ ඉහළම COVID මරණ සංඛ්‍යාවද මේ වෙන බවයි. ඒ අනුව එරට සෑම තප්පර 20කට වරක්ම COVID මරණයක් වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පසුගිය දින කිහිපය තුළම ඇමරිකාවේ සිදු වූ දෛනික COVID මරණ සංඛ්‍යාවේ ඉහළ අගයක් පෙන්눔 කළ අතර ඒ අනුව ඊයේ දින තුල පමණක් COVID ආසාදිතින් 4259 දෙනෙකු මියගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එනු ඇමරිකාවේ මේ දක්වා සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව 389,599ක්. ඉන් වැඩිම සංඛ්‍යාවක් නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 40,016ක් වන අතර ටෙක්සාස් ප්‍රාන්තයෙන්ද මරණ 31,081ක් සහ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් මරණ 31,000ක් වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම නව ආසාදිතින් 222,121 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,33,68,225ක් දක්වා හිලකුස ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මැලේසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අගමැති මුහයිඩින් යස්සින් මහතා තීරණය කර තිබෙනවා. එරට තුළ පැතිරමින් පවතින කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි එරට රජ්‍ය පෙන්වා දී ඇත්තේ. මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්සිටීමටද මැලේසියාව පියවරගෙන ඇති අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් හෙට සිට සති දෙකක කාලයක් වසා දමන බවද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා. එමෙන්න මලයාසියාව පුරා සංචාරක තහනමක් ද බලාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.